අයිබෝවන් ඔබ සීලු දෙනාටම ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු අද දින 2021 අප්‍රේල් මාස 25 වෙනිදා දැන් වෙලාව හරියටම හවස 4:47 මම ඉන්නේ අරනායක කුඹුරියායේ අරනායක බන්දුල මාමගේ ගෙවල් ඉදිරි පස තිබෙන කුඹුරියායේ තමයි මම මේ වෙනකොට ඉන්නේ හොඳයි මම ඔබට ඉතාමත්ම ගෞරවයෙන් මේ පෙන්වන්න හදන්නේ 2021 යලහන්නේ වෙනුවෙන් අරනායක ගොවියන්ගේ පැහැදිලි දැක්මක් තිබෙනවා මේ ටික කොහොම හරි කරන්න ඕනි කියලා දැන් බලන්න මේ ටික දැන් පුරන් කඩලා තිබෙනවා ඉතාමත් සුළු කාලයක් තමයි මේ ගොවි මහත්තුරුන්ට ගියේ මේ වෙලාවෙන් වැඩ කරන්න හොඳ දැන් මේ ටික පුරන් කඩලා අවසානයයි අපි දැන් මෙතනින් ඉදිරිපස තමයි මේ බලාගෙන යන්නේ අද දිනේත් බන්දුල මාමා සහ එතුමාගේ ගමේ ජ්‍යෙෂ්ඨ ගොවි මහත්තයෙක් වැඩ කටයුතු කරගෙන යනවා මට තව දෙයක් පෙන්නන්න ඕනේ දැන් මේ වීඩියෝ බලන හුඟක් ගම්වල ඉන්න තරුණ තරුණියන්ට මම ආරාධනා කරනවා දැන් මේ වගේ දැන් මේ කොස්සට සම්පූර්ණයෙන්ම මේ වැලගෙඩි වර්කගෙඩි වැටුණාට පස්සේ මේ ආකාරයෙන් පවරල් ගාණේ තිබෙනවා සම්පූර්ණයෙන්ම ඒවා එකතු කරලා වැලි කොස්සට මේ වගේ ඉදිරි නිෂ්පාදන වලට යන්න පුළුවන් ඒ වගේම තමයි මේ ගමේ ඉන්න ගොවි මහත්තුත් අපි කතා කරලා බලමු අපු මේ ටික දෙකලා බලපුවාම බෑ ඒක කපන්න මේක ප්‍රායෝගිකත්වයට එනකොට තමයි ඒකේ මේ බැරරුංගම අපිට උනා තේරෙන්නේ ඔව් ඒක ඉතා බැරරුම් තත්යක් නමුත් ඉතින් දවසට මැෂින් හතරක් විතර දාගත්තොත් අපිට දවස් 3කින් 4කින් වගේ මේ මේ ටිකත් යායේ සුද්ධ කරගන්න පුළුවන් වෙයි හ්ම් හ්ම් ඒකට කොහොමත් මයි වෙසක් පොය වෙනකොට අපිට මේක පළපත ඒ කියන්නේ වපුරලා ඉවර වෙලා කරගන්න පුළුවන් තත්යක් තමයි දැන්ට මේ පෙන්ණුම් වෙන්නේ දැන් මම මෙතනින් උඩහට තව අපි දැන් තාම මේ පැත්ත දැක්කේ නැහනේ. ඔව්. මේ පැත්තෙත් මේ ආකාරයෙන්ම තමයි තියෙන්නේ. ඔව්. දැන් මැෂින් එකෙන් මේ කියන්නේ එස්කේවේටරෙන් කපන්න පුළුවන් ප්‍රමාණය කපලා සුද්ධ කරලා දෙපැත්තෙන්ම දැන් ඉවරයි. හහහ. මේ කියන්නේ මානපන්දුර ගලවලා ලුකු ගස් තිබ්බේවා ගලවලා එස්කේවේටරෙන් ළඟට යන්න පුළුවන් එස්කේවේටරෙන් උඩරිම දුර යන්න පුළුවන් උඩරිම දුර දිහා සුද්ධ කරලා තියෙන්නේ. එතනින් එහාට ඒකට යන්න බෑ එරෙනවා. හහහ. ඔව්. හහහ. දැන් අතන කමත මතුනා වගේම අතනත් කමතක් තියෙන මැෂින් එකේ තියෙන මතු කරගත්තා නේ. ඒක ඒ මේ කුඹුරියායේ ඒ කමත් දෙක තමයි මේ කුඹුරියායේ කමත් දෙක. ඔව්. හ්ම් හ්ම්. එතකොට දැන් මේ මෙතන ඉඳලා දැන් උඩහට ඔය යායේ පේන ප්‍රමාණය දැනගන්න යායේ තියෙනවා ඉතින්. ඔව්. සම්පූර්ණයෙන් මේ ටික ඔක්කොම තිබෙනවා. දැන් මෙතනින් පස්සේ අරනායක මේ ප්‍රදේශේ පුරන් කුඹුරු ඉවරද? ඔව්. බොඩිගමුවේ අපේ පුරන් කුඹුරු ප්‍රමාණය ඉවරයි. ඔව්. ඒ කියන්නේ අපි ලියද්දෙන් ලියද්ද කනටියෙන් කනටිය එකතු වෙලා තමයි අක්කර ගණන් හැදෙන්නේ. දැන් ඇත්තටම බන්දුල මට මතකයි බොහොම හොඳ කියමනක් කිව්වා මේ කෘෂිකර්ම අමාත්‍යංශ ඇමතුමාව නම් ඒ එන පිරිසට පෑගිලා මේ ටික අස්වද්දන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙමයි. කෘෂිකර්ම ඇමතිතුමා ගොඩුගමුවේ කණ්ඩායමට එනවා කියලා කිව්වා නම් සතියට ගණන් එන්නේ. සතියට ගණන් නිලධාරින් එන්නේ. ඔව්. මේකේ ඇවිල්ලා මේ අපි එන පාරවල් වල ඔක්කොම අර ප්‍රාඩෝ ගිහිලා දෙවිතුගේ පාර දෙපැත්ත තියෙන මාන පඳුරු කැපිලා මෙවුවා වෙලා මේක ඇමතිතුමාට මේ ඉතින් මේ ඒ ආපු එන කට්ටිය ඇමතිතුමාට ඉස්සරහින් දුවන කට්ටියයි පිටිපස්සෙන් දුවන කට්ටියයි දීපුවම මේක මේ ආයි අපිට හිට තියෙන වීවපුරන්. හොඳයි බොහොම අමාරුවෙන් තමයි දැන් මේක ඇත්තටම මේ ගොවි මහතුරු කරගෙන යන්නේ නමුත් මට පුළුවන් ඉතින් මම උදව් කරනවා විශේෂයෙන්ම දැන් මේ ටික පුරන් කඩා ගන්න පුරන් කඩන්න තමයි ලොකු වෙහෙස කියන්නේ ඇත්තටම අපි මේ නොසඟවා කිව්වේ මේ අගෞරවයක් කිරීමක් නෙමෙයි ඒ ප්‍රවෘත්ති ඇසීමෙන් පමණක් මේ ගමට යම් කිසි උද්දාමයක් ඇති වෙනවා දැන් මම එනකොට මෙහෙමනම් තව ඊට වඩා කෙනෙක් එද්දි කොහොම තියේවිද හොඳයි
එහෙනම් මේ ටික අපි පුරන් කඩන්න ඉතාලි ඉක්මනින් යෝජනා කරගත්තා. ඒ වගේම අපි මේ ටික කරගෙන යනවා. දැන් මේ වෙනකොට දැන් මේ පැත්තේ මම තව ටිකක් ඇත්තටම තියෙන්නේ. තව කියන්නේ හෙටන පොය අපි වැඩ කරන්නේ නැහැ. ඔව්. මේ සම්ප්‍රදායික වශයෙන් සාමාන්‍යයෙන් අපි කවුරුවක්වත් මේ පොය දවසට සමදාන කරනවා. හ්ම්. ඒ කියන්නේ පොදු තැන් වල පාරවල් කපනවා, ලිං ඉහිනවා, ඒ වගේ දේවල් කරාට මේ වාගේ මේ පුද්ගලික කාර්යයේ මේ හැම දේවල් කරන්න කවුරුත් බෞද්ධ වශයෙන් හැම දේවල් කරන්නේ නැහැ. අනිද්දා සඳු අඟහරුවාද ඉඳලා අඟහරුවාද පටන් ගත්තම මේ එතකොට මේ ටික මේ අපි ඉන්න හරිය පල්ලා ටික එතන දිනව අක්කර 3:00 විතර එතකොට කම්ප්ලීට් වෙනවා. හ්ම්. ඊට පස්සේ දැන් ඔක්කොම බලපුවාම අක්කර 2:00 3:00 වප්‍රසියක් දැන් අපි කරලා ඉවර වෙලා තියෙනවා. තව තියෙන බොහොම අක්කර 2ක් 1:00 2 වගේ ප්‍රමාණය මේ මැද තීරුව තමයි මේ පේන නිල්ල තියෙන්නේ. දෙපැත්තම සුද්ධ කරලා තියෙන්නේ. මේ මැද පේන නිල්ල ටික තමයි තියෙන්නේ. ඉතින් මේකට මැෂින් එකක් දාන්න බෑ. මේ බලන්නකො මේ මඩ. මේ මඩ තියෙන්නේ. මේ වතක තියෙන ඉතින් ඔක මේ ඊයේ වතවැස්සට ඔය තියෙන්නේ ඕක මැෂින් එකෙන් අර ඉතින් අයින දිගේ දෙපැත්තෙන් ගන්න පුළුවන් ප්‍රමාණය. දැන් මම දෙපැත්ත අලමාරක හදලා තියෙන්නේ අපි. ඔව් ඔව් අලමාරක හදුවානේ. හදලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි කොහොම හරි මේක යලකන්නේ කරමු. මේ වෙනුවෙන් ඇත්තටම දැන් හුඟක් ජනතාව දැන් මේ වෙනකොට යම්කිසි අදහසක ඉන්නවා. කොළඹම ඉන්න නිලධාරීන්ට ආරාධනා කරනවා ගම්මුල තිබෙන මේ පුරන් කුරස්සද්දීම් වෙනුවෙන් ඔබගේ ඍජු දායකත්වය සපයන්න කියලා. එතකොට තමයි බන්දුල මාමෑණි ගමේ ඉන්න ගොවියන්ට යම්කිසි සෙතක් සැදෙන්නේ. කියන්නේ රජ මාර්ගේ යමක් කරනකොට පොඩි සතුටක් සමග උද්‍යෝගයක් තිබෙනවනේ මම වෙනදට වඩා. මෙහෙම දෙයක් තියෙනවා. සද්දේ උන්නේ නැහැ වැඩ විතර නෝන. රූපවාහිනිය වලට ගන්න ගුවන් කාලය ගන්නකොට සල්ලි දෙන්න වෙනවා. මම හිතන්නේ තප්පරයකට රුපියල් 75000කට එහා මේ ප්‍රධාන නාලික තප්පරයකට රුපියල් 75000කට එයා විනාඩි දවසට විනාඩි 5ක් ගත්තොත් 75000වත් 60න් බෙදලා 5න් වැඩි කරපුව කොහොම හිතන්නකෝ ගණන්. ඈ අපිට එයින් 4න් එකක් තිබ්බනම් මේ අයක් අපි සුද්ධ කරලා ගොඩ දානවනේ. අත්ව කතා කරොත් ඒකනේ තත්ත්වය. ඔව් ඒක හරි. හරි. ඔව් ඈ අපිට මේක අර මුල් පටන් ගම්මන මේ බැරි වෙලා තියෙන්නේ. ඔව් නේද? ඒ නමුත් මේවා මේ ඇවිල්ලා අපි මේ මුල ඉඳලම මේවා අත්හැරීගෙන එනකොටම මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ පුතා ඉස්කෝලයක් වැහෙන්න එනකොට ළමයි 500ක් හිටපු ඉස්කෝලේ ළමයි 300ට වැටෙනකොට හිතන්න ඕනේ මේක දැන් ඇයි මේ 200ක් අඩුනේ මොකද කියලා. එහෙම නැහැ. පස් දෙනෙකුට වැටෙනකොට තමයි මේක වැහෙන්න එනකොට ළමයි පස් දෙනාට වැටෙනකොට තමයි දඟලන්නේ මේක වැහෙන්නේ මොකද අරවම කියලා හොයන්න. හොඳයි. අවුරුදු 70 ගානකට අතීතයකට කුබිනාශක ඉහපු රටේ දැන් පිළිකා රෝගෙන් වැඩි කියලා දැන් කුබිනාශක ගෙන්වීම නවත්තන්න කියලා ජනාධිපතිතුමා නියෝග කරලා තිබෙනවා සහ එතුමා ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. කොමාර් කරන්න පුළුවන් නම් හොඳයි. කරන්න පුළුවන් ශක්තිය නැර තේවලට ගෙනාව ග්ලයිෆොසෙට් ද මොනවද කියන එක නතර කරපු ගමන් මොකද වුනේ? අපේ තේවල කුරුමිනිය කිරිය අර රුසියාවේදී කොහමාරි පිටරට ගත්තන්ට ගැටිනෝ ඇතිනෝ කියන්නේ ගැටෙන්නේ නැතුව අපිට පුළුවන් ධර්මයෙන් අපිට පුළුවන් සබහා ධර්මයේ ගෞතන නැවත ස්ථාපිත කරන්න මේ රටේ ඉන්න සියලුම දෙනාට හැකි ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා බොහෝම ධනවත්ව බොහෝම නිවහල්ව රටක් ඉදිරියට යන්න පුළුවන් වාසනාව ගුණේ අපිට මේ පුරන් කුඹුරු අස්වැද්දීමෙන් ලැබෙනවා. සාමාන්‍ය දැන් මේම ගමයි ලිවෙනකොට මෙහෙම පුරන් කුඹුරුට අස්වැද්දෙනකොට අපේ හෙට දවස කලේ ලිවෙන බව මම මේලයි මතක් කරගන්න කැමතියි. මේමනේ එතකොට ඔය මේ ගංගොල ඉන්න අපිට හාල් මාපියාව අර මාපියාව ඉව වැඩක් නැහැ නේ. ගෙදර අටකොටුවේ තියෙනවා මේ කන්න ඉවර වෙන මාස 6ක් කන්න මේ හාල් කිලෝ මේ 2 කිලෝ වීමිටි 5ක් අයක් තියෙනවා ගෙවල් වල. ඒ ඇති. ඒතකොට හාල් මාපියාවට යට වෙන්නත් ඕනේ නැහැ. ඒ ලොකු මිනිස්සු මාපියාවත් එක්ක හැප්පෙද්ද. ගමේ මිනිස්සු සරලව මේ හොයන් කාගෙන තමන් නඩත්තු වෙගෙන ජීවත් වෙනවා රටට බරක් නැතුව. අපි ඉල්ලන්නේ මේ පුරන් කුඹුරු අස්වැද්දීම් වෙනුවෙන් මූලික වැඩ කටයුතු පුරන් කඩා ගන්න. දැන් මේ වගේ පුරන් කඩන්න විශාල ශ්‍රම ශක්තියක් යනවා සහ මුදලක් යනවා. ඉතින් මම අපි බොහෝ දුරට කරන්නේ දැන් තමයි කතා කරන්නේ. දැන් මේ වෙනකොට අපිට ලක්ෂයකට වැඩියෙන් ගිහින් තියෙනවා. ඒ තරම්ම බැරෑරුම් මේක. ඒ කියන්නේ මේ දැන් තනකොළ කපන මැෂින් එකෙන් පුතේ මෙන්න මේ ටික තනකොළ කපන මැෂින් එකට යනවා ලීටර 1000ක් යනවා පෙට්‍රල්. ඒ ටැංකිය 4කින් තමයි මෙතන සාමාන්‍යයෙන් 5-10000ක් නැහැනේ. ඔව්. හරිද? මේක මේ පල්ලහැලියෙන් දැන් ජුට්ටකුයි කපු මාම සෑහෙන හොඳට කපලා තිනවා. ඔව් ඒ කියන්නේ බිම් මට්ටමටම කපනවා. මොකද මේ ටික එකතු කරලා දාපු ගමන් ට්‍රැක්ටරයක් දාලා හරි උදැල්ලෙන් හරි කොටලා හා මේ බින්නකුම් කර ගන්න පුළුවන්. ඉතින් එතකොට හිතන්න පුළුවන් මේ 5-10000ක් 12ක් වගේ ප්‍රමාණයක්ද මේ දවසක්ම ගැපුවේ කියලා. නමුත් ඒ තරම්ම දැන් අර බලන්න කර හරි දින අර තට්ටු ආන අවුරුදු 10ක් එතකොට ගියා යෝවා අපි පුරන් වෙන්න දුන්නේ උඹලමනේ වැඩ නොකර කියලා. ඒකට ප්‍රායෝගික ප්‍රශ්න අපි දෙන්නම්. එතකොට ඒ උඩ ඉන්න ලේදරේම තමයි රත් වෙන්නේ. අපි හැම අපහසුතාවයකටපත් කරන්න එක. මේක මේ කියන දේවල් කවදාකවත් කාවවත් අපහසුතාවයකටපත් කරන්න නෙමෙයි මේ කියන්නේ. හරිද? අපි මේ කියන්නේ අපිට මේ මූලික අඩිතනම දාලා දෙන්න. ඊට පස්සේ අපිට මේ අපි
මූලිකව අපිට බෙර බෙර තර වට්ටම් ටික ගහලා දුන්නාම ඉතුරු ටික අපි නටාගෙන යන්න හරියට හරි මම තව යෝජනා කරනවා දැන් බොහොම උඩවල වගේ මාමේ පැතිවල කුරක්කන් වගේ වැඩිපුර ප්‍රමාණයක් වගා කරනවා ඒතර අපිට පුළුවන් මේ පැත්තෙන් හාල් ටිකක් එහෙට දීලා එහෙන් කුරක්කන් ටිකක් අපි ලබාගෙන හුවමාරු ක්‍රමය ඇතුලේ ගම්මු ගම්මු අතර නැවත එකමුතුකමත් වර්ධනය වෙලා මේ පුරන් කුමුරුත් අස්වද්දලා රට වෙනුවෙන් ඇත්තම තත්ත්වයේ ඉදිරියට එනකන් අපි බලස් සභා ක්‍රමය තුල බලස් සභා ක්‍රමයක ක්‍රමයක් කරන්න පුළුවන් හම්බන්තොට දෙනවා ලුණුයි කුරක්කන් මුං ඇට කෝපි අරවා මෙව දැන් ඔය සාමාන්‍යයෙන් තල ඒවා මෙව දිනනවා හරිද හම්බන්තොටයි දෙනේ මං කියන්නේ දකුණු පළාතෙන් නේ දකුණු පළාතෙන් පිටට ඒවා දෙන්නේ නැහැ ඒතර අපිට කියනවා බල අපිට වී ටිකක් ඒවපල්ලා අපි දැන් නම්ලට තල මුං ඇට කෝපි ටික මම සරල සරල දැන් ඔව් ඒක හරි දැන් අපි යන්නේ මේ විදිහට මේ රටේ නැති වීගේ ක්‍රමයන් මම හෝමාරු ක්‍රමය කියන්නේ ඒක යලිත් ගෙනහල්ලා ඒ නිවර්දි වටනකම ඔස්සේ නිවර්දි මිනුම් ක්‍රම ඔස්සේ යලිත් මිනිසුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට මිනිසුන්ම ඉදිරිපත් වෙන දවසක් වෙනුවෙන් අද දවසේ වගේ කී මිස්ටර් කරන මම නාලක සෙනඳිනි වගේ බන්දුල මාමා ඇතුළු මේ ගම්වාසීන් මම බොහොමත් නැවතත් ස්තුතිවන්තන සහ මේ වෙනුවෙන් උදව් පදව් කරන සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඔව් විශේෂයෙන්ම කටි නම් කියන්න එපා කියනවනේ එහෙමද ඔව් අශාන් අයතු දව් කරා ඉතින් ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා දැන් මෙතන වැඩ කටයුතු කරගෙන යනවා මම බලාපොරොත්තු වෙන මාමේ මාමල එකතුලා 30 වෙනකොට මෙතන වැඩ කටයුතු ටික පටන් කියන්නේ පටන් ගත්ත ආකාරයෙම ඉවර කරගන්න ශක්තිය දර ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වසවිසෙන්තර ගෝවිතනක් උදෙසා කාබනික නැතිනම් දේශීය ගෝවිතනට මූලිකත්වය දෙන්න තරම මේක මෙතන ඇවිල්ලා මේ කුඹුරය නිම්නය 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 කියන්නේ මේ පැත්තේ කඳු අරපැ මේ බතදගල පාවුලේ කඳු හතර පැත්තෙම කඳු කඳු වලින් ඔක්කොම හොදාගෙන යන සාරේ රැඳෙන්නේ මේ මේ කුඹුරය ආයි ඔව් ඒක හරි හරිද ඒක හරි මෙතනින් තමයි දෝනාව ඇවිල්ලා අන් අතෙන් පල්ලෙහාට වතුර ටික යන්නේ ඒ වතුර ටික එතනින් හිරවෙච්ච ගමන් මේකේ තමයි වතුර මේ රැඳෙන්නේ වතුර රැඳිච්ච ගමන් ඒ තියෙන සාරේ ඔක්කොම මෙව්වයි තමයි තැම්පත් වෙන්නේ හරිද හරියට හරි ඔව් දැන් කුඹුරු ගම් වතුරට යට වෙනවා කියනවනේ මම නම් හරි කැමතියි මේ වවුරුද්දකට දෙක සැරයක් එහෙම යට වෙලා දවස් දෙකක් තියෙනවනේ අයිය අර කඳු වල තියෙන අරවා මේවා තියෙන සාරය ඇවිල්ලා මෙව තැම්පත් වෙලා ගලාගෙන යන්නේ නෑ හරිද අර මේ වතුරේ තියෙන බර බර ධාතු ටික ඔක්කොම පොළොවට රැඳිලා අර වතුර ටික විතරක් ගලාගෙන යනවා ඉතින් කොච්චර මේකට පොහොරක්ද රැඳෙන්නේ කියන්නකො ගස් වල කොළ රොඩු වරවා මේවා දිරපුව ඔක්කොම මෙතන නිරඳින්න ඒක හරි ඈ ඒකදලා අපි ඩුඩි ගාලේ දානවා ඊට පස්සේ වැහලා සතියක් විතර යනකොට අර පණුපස් හොඳට දානවා කළුපාට ගුලි 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 එහෙමතර මේ කියන්නේ ඒ කියන්නේ මේ පොහොර හොඳට අර තැම්පත් වෙලා කුඹුර හා රයිට් හොඳමයි එහෙනම් ඒ පිළිබඳ තව අවබෝධයක් ආවා ඒ වගේම දේශීය ගෝවිතනට මූලිකත්ව දෙන තරණ පරපුරක් උදෙසා මේ රටේ වගකීමක් තිබෙනවා සෑම දිනාගේම ඉදිරි දරු පරපුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කාබනික ගෝවිතනක නියැලීම එසේනම් ඔබ සියලු දෙනාටම ජයන් ජයම් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ජය වේවා ආයිබෝන් ආයිබෝන්